හලෝ ගයිස් මම චාමර මොබයිල් එක් පස්සෙන විඩියෝ එකක් තියෙන දැන් අද අපි කරන්න ඉතින් ඉන්නේ ෆොටෝ එඩිටින්. ඒ කියන්නේ මෙච්චර දවසක් කරේ වීඩියෝ එඩිටින් කරන කරා කලින් වීඩියෝ එකේ සවුන්ඩ්ස් ගැන කරා. අද කරන්න ඉන්නේ ෆොටෝ එඩිටින් ගැන. ඒ කියන්නේ ඔබට ඩ්‍රයිවිං ෆයිල් මොකක් හරි ගිහිල්ලා ෆොටෝස් ගත්තට පස්සේ ඒකේ කලර්ස් බැලන්ස් කරලා හොඳ එඩිට් එකක් කරගෙන බටි වීඩියෝස් වලට ඇඩ් කරගන්න ඉතින් තමයි මම කියලා දෙන්නේ. එතකොට සමහරක් කාලවලට වැටි යන ෆොටෝස් වල කලර් සවුල් යන සමහරක් කාලවලට බ්‍රයිට්නස් සවුල් යන පුළුවන්. ඔය හැම දෙයකටම සුදු අද වීඩියෝ එකේ මම කරන්න ගන්නවා. ඔබ බලමු මම කරන්නේ. ඔව් අද අපි ඇප් දෙකක් වෙන මම කියලා දෙන්න හිතන් ඉන්නවා. එතකොට අද ෆොටෝ එඩිටින් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් මම මුලින්ම තෝරගන්නවා එකට හොඳ සාමාන්‍ය කම්පියුටර් ඇප් එකක් තියෙනවා. Adobe එකක් Lightroom කියන ඇප් එක. මම Lightroom ඇප් එකට යනවා. මේකේ මුලින්ම ඇප් එක ඕපන් කරද්දී නම් කට්ටියට Adobe ID එකක් එහෙම හදන්න කියයි. ඊට පස්සේ ඔක්කොම කරාට පස්සේ මේ කට්ටියට account එකක් හදන්නේ සමහරකට account එකක් තියෙනවනේ ඒකට log වෙන්න වෙයි. අපි මුලින්ම එකට photo එකක් add කරන්නේ ඔයිට වෙන ඇති දකුණු පැත්තේ පත්තේ අටම තියෙනවා නිල් පාටින් මේ ෆොටෝ එකක් එක ප්ලස් ලකුණක් දාලා ඒකින් ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. නැත්තම් කැමරාවේ බූත්තේම කෙලින්ම මේ කැමරාවෙන් ෆොටෝ එකක් ගහලම ගන්න පුළුවන්. ඒතර මම දැනට ෆොටෝස් හතරක් ඇඩ් කරගෙන තියෙනවා. මම ඒකෙන් මේ මම ට්‍රිප් එකක් ගිහලා ගත්ත ෆොටෝ එක මේකේ ඔයාලට පේනවා කිසිම කලර් ෆුල් බවක් නැහැ. අනික අවුව වැඩිලා වගේ නිකන් මගේ මූණ පැහැදිලි නෑ වගේ ප්‍රශ්න කිහිපයක් ඔබට පේන්න තියෙනවා. එතකොට මම මේ Lightroom app එකේ අවශ්‍යම කොටස් ටිකක් විතර කියලා දෙන්නේ. සාමාන්‍යයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් කොටස් ගොඩක් තියෙන්නේ මේකේ. කියන්නේ ගොඩක් tools තේරුම් ගන්න පුළුවන් නිකන් බැලු බැලමටම. සාමාන්‍යයෙන් ෆොටෝ එකේ අර colors හරියට balance කරගන්න හිටියද අද මම කියලා දෙන්න ඉතින් ඉන්නේ. එතකොට දැන් මේකේ ඔබට පේනවා මේ light වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඉරේලිය වැටලා තියෙන විදිහ එපමණම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් පේන්න තියෙනවා. එතකොට මෙන්න මේ ලයිට් කියන එකට ගිහිල්ලා ඔකට කැමති විදිහට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒත් දැන් මෙතනදී ප්‍රශ්නයක් වෙනවා කට්ටියට හරියට මේක ඇඩ්ජස්ට් කරගන්න බැරි හින්දා ඇඩ්ජස්ට් කරන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේකේ ඔටෝ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. අපිට පුළුවන් මේකේ ලයිට් ඔටෝ ඇඩ්ජස්ට් වෙන්න හදන්න. දැන් එතකොට පොඩ්ඩක් ලයිට් ඇඩ්ජස්ට් වෙලා අර මූණට පොඩ්ඩක් එළියක් වැටලා දෙනවා වගේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ වටිනම කොටස තමයි මේ කලර්ස්. එතකොට කලර්ස් බැලන්ස් කරන එක ගොඩක් වටිනවා. එතකොට මුලින්ම කලර්ස් වලට ගියාම white balance කියලා දිනන එතන යට temp කියලා දිනන. temp කියන්නේ මේකේ දැන් temp වැඩි කරොත් එම් පේනවා කහ පාට වැඩි වෙනවා. temp අඩු කරොත් පේනවා නිල් පාට වැඩි වෙනවා. හරිද? එතකොට tint කියන්නේ tint වැඩි කරොත් දම් පාට වෙනවා. tint අඩු කරොත් කොළ පාට වෙනවා. ඊට පස්සේ vibrance කියන්නේ ඒකත් අර වගේම ඒකේ හැබැයි colorful බව තමයි වැඩි වෙන්නේ. දැන් මේක වැඩි කරොත් එහෙම ෆොටෝ එකේ තියෙන colorful බව වැඩි වෙනවා. ඒ කියන්නේ අර තියෙන පාටවල් තද පාටවල් වලටපත් වෙනවා. ඊට පස්සේ මම ගත්තොත් saturation කියන එක ඒකත් එහෙමයි colorful බව වැඩි වෙනවා. අර උඩේක වගේ නෙමෙයි මේකේ අර detail බව අඩු වෙනවා saturation වලදී මේ colorful බව වැඩි වෙනකොට. හරි. ඊට පස්සේ අපි බලමු අපි තෝරාගත්ත පාටකින් විතරක් මේ ෆොටෝ එක එඩිට් කරගන්න කොහොමද කියලා. ඒ කියන්නේ තෝරාගත්ත පාටක් විතරක් අඩු වැඩි කරලා ෆොටෝ එකේ ලස්සන එළියට ගන්න කොහොමද කියලා. මෙන්න මේ mix කියන එකට යන්න පුළුවන්. mix කියන එකට ගියාම මේක වට පේනවා colors ටිකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන colors දේ දුන්නේ පාට වගේ තමයි. එතකොට මේකේ දැන් රතු පාට ගත්තොත් රතු පාට තෝරලා තියෙන්න මම. ඒකේ තියෙනවා hue HUE. ඒ කියන්නේ මොකක් හරි දැන් මේ කලර් ලයින් එකක් පෙන්වන යටින් ඒකේ මේ පැත්තට ගොර රෝස පාට. ඒ කියන්නේ රතු පාට තියෙනවා රෝස පාට බවටපත් වෙනවා. රතු පාට චුට්ටක් හරි තිබ්බොත් ඒක රෝස පාට වෙනවා. අනිත් පැත්තට ගොර රතු පාට පොඩ්ඩක් හරි තිබ්බොත් ඒක කහ පාට කිට්ටු පැහැකට යනවා. ඒක තමයි එකෙන් වෙන්නේ.
අඩු කරගන්න. ඊට පස්සේ සැචුරේෂන් සචුරේෂන්ගෙන් අර ඉස්සල්ල වැඩිමඳවා සචුරේෂන්ගෙන් දීප්තිමත් බව වැඩි වෙන කතා වෙන්නේ, පැහැය පාට වැඩි වෙන කතා වෙන්නේ. එතකොට දැන් අපි රතු පාට කොටසක් තෝරලා තිබ්බොත් රතු පාට කොටසේ පාට වැඩි කරගන්න පුළුවන්, මේක වැඩි වැඩි කරගෙනවා. රතු පාට කොට දැන් පේනවනේ මුනේ පොඩ්ඩක් රතු පාට තිබ්බොත් ඒ රතු පාට වැඩි වෙලා තියෙනවා. මේ අඩු කරගන්න මුලම අනිත් පැත්තට දැන් රතු පාට කොටස තිබ්බොත් එහෙම ඒක නිකන් සුදු පාට රූප පාටකට අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ලුමිනස්, ලුමිනස් කියන්නේ දීප්තිය තමයි එකෙන් වෙන්නේ. රතු පාට කොටසක් තිබ්බොත් ඒකේ දීප්තිමත් බව බ්‍රයිට්නස් එක වගේ වැඩි වෙනවා රතු පාට එකේ. රතු පාට වල විතරක්. එතකොට ඔන්න ඔය විදිහට අපි තෝරාගත්ත පහටක තෝරාගත්ත පාටක එයා ගැන් ටික වැඩි කරගෙන අඩු කරගෙන කැමති විදිහට පාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට අපි බලමු ඉස්සරහට හොඳට එඩිට් ටැග් කරගන්න විදිය, පාට බැලන්ස් කරලා ෆොටෝ එක ලස්සන කරගන්න විදිය. හරි, අපි දැන් බලමු පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට ෆොටෝ එකක් එඩිට් කරලා. එතකොට මං ඉස්සලා බලනවා මගේ ෆොටෝස් දෙකක්. දෙකෙන් මේ ෆොටෝ එකේ පොඩ්ඩක් එළිය වැඩි, බ්‍රයිට්නස් වැඩි ගතියක් තියෙනවා. මේ ෆොටෝ එකේ පොඩ්ඩක් බ්‍රයිට්නස් අඩුයි. හැබැයි නිල් පාට වැඩි ගතියක් තියෙනවා. මේ මගේ මූණට අඳුර වෙලා තියෙනවා, මූණ එළිය වැටලා නැහැ. මම මේක ඉස්සලා මං කිව්වා ටයිට් බැලන්ස් කරන්න ඔටෝ මූඩ් එකකින් පුළුවන් කියලා. මං ඔටෝ දෙනවා. දුන්නාම අර අඳුරු බව අඩු වුණා, නිල් පාට බව පොඩ්ඩක් වැඩි වුණා. දැන් මේ ෆොටෝ එක ගත්තොත් නිල් පාට බව පොඩ්ඩක් වැඩි වෙනකොට පොඩ්ඩක් ෆොටෝ එක ලස්සන වැඩි කියලා මං හිතනවා. ඉතින් මම මේකේ නිල් පාට වලට ගිහින් දැන් මේකේ උඩම එක මං කිව්වා වැඩි කරොත් එහෙම දැන් මේ දිනේ දම් පාට බව පේනවනේ. එතකොට වැඩි කරොත් එහෙම දම් පාට තමයි වැඩි වෙන්නේ. ඒ හින්දා මම කරන්නේ දෙවෙනි දිනේ සැචුරේෂන් එක පොඩ්ඩක් වැඩි කරොත් එහෙම ආලට පේනවා නිල් පාට ගොඩක් වැඩි වෙනවා. එතකොට අහස නිල් පාට වැඩි වෙනවා කියන්නේ ඒ පොඩ්ඩක් ලස්සනයි. ඊපස්සේ මම ලුමිනස් එක පොඩ්ඩක් වැඩි කරලා බැලුවොත් එහෙම නිල් පාට බව අඩු වෙනවා. මම ලුමිනස් එක අඩු කරනවා. අඩු කරද්දී නිල් පාට බව වැඩි වෙනවා තව ටිකක්. ඒත් එතකොට පොඩ්ඩක් කැතයි. එහෙනම් මම ගැලපෙන ගානට පොඩ්ඩක් ලුමිනස් එක නම් අඩු කරන්නේ නැතුවම තිබ්බොත් හොඳයි. ලුමිනස් එක බින්දෙම තියලා සැචුරේෂන් එකෙන් මම ගානට ඇඩ්ජස්ට් කරගන්නවා ගැලපෙන විදිහට. පොඩක් වැඩි කරොත් එහෙම කැත වෙනවා. ওই ගානට වගේ මම හදා ගන්නවා. ඊට පස්සේ ඒ වුණාට මගේ මූණ රතු පාට වෙලා වගේ තියෙනවා. එතකොට මේක මේ කියන්නේ අවුවට වෙලාවේ ෆොටෝ එක ගන්න වෙලාව මොක් කරේ තිබ්බ ප්‍රශ්නයක්. මූණ රතු පාට වෙලා තියෙනවා. මේක ඇඩ්ජස්ට් කරන්න ක්‍රම කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මූණ බැලුවොත් එහෙම රතු පාට හරි තැඹිලි පාට වගේ තමයි පාටක් වෙලා තියෙන්නේ. එතකොට මේක ඕනෑම අවස්ථාවකදී කෙනෙක්ගේ මූණ සුදු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් විදියක්. මුලින්ම මම මේකේ තැඹිලි පාට කියන එකට යනවා. තැඹිලි පාට එකේ උඩම එක මම චුට්ටක් වැඩි කරනවා. වැඩි කරලා දෙවැනියට තියෙන එක සැචුරේෂන් එක මම පොඩ්ඩක් අඩු කරනවා. අඩු කරලා ලුමිනස් එක වැඩි කරනවා. වැඩි කරද්දී සාමාන්‍යයෙන් ගන්න සුදු වෙලා තියෙනවා මූණ. දැන් මේක තව කළුම කෙනෙක් නම් තවත් සුදු කර ගන්න ඕන නම් රතු පාටත් මම ඒ විදිහටම හදනවා. එතකොට සාමාන්‍ය ප්‍රමාණයට වනේ ගොඩක් සුදු වෙලා පේනවා. එතකොට මෙන්න මේ සැචුරේෂන් කියන එක අඩු කරගෙන ගන්නට ගැළපෙන විදිහට සුදු පාට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් දුරට මගේ මූණ සුදු වෙලා තියෙනවා. එතකොට මේක ගැළපෙන විදියට හොඳට මතක තියාගන්න මේ රතු පාටයි තැඹිලි පාටයි උඩ මේක වැඩි කරනවා, සැචුරේෂන් එක අඩු කරනවා, ලුමිනස් එක වැඩි කරනවා. ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මූණක් සුදු කරගන්නේ. දැන් මේකේ තව මම කලර්ස් බැලන්ස් කරලා ඉවරයි. මට ඉස්සෙල්ලා කියන්නම දුනා බ්ලැක් ඇන් වයිට් කරගන්න ඉතින් කරගන්න පුළුවන්. දැන් ෆොටෝ එකේ ගොඩක් දුරට කලර්ස් අතින් සාමාන්‍යයෙන් හොඳ තැනක තියෙනවා කියලා හිතනවා. තව ඔන්න ඔයගොල්ලන්ට කැමති ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් රෆ්ලි දෙයක් කිව්වේ දැන් ඔන්න දැන් මේ ලානිල් පාට එහෙම වෙනස් කරොත් එහෙම වලාකුළු අග
පාටවල්ල වෙනස් කල ලස්සන් හදාගන්න පුළුවන් තාව මෙච්චර කියල දෙන්න යත්නෑ එකට ඔකට්ටිය ගැලපෙන විදිහට ඒක කරගන්න දැම් මේ හොට එක ම ගොඩක්දුරට කල ෆුල් තියෙනවා එවුණට පොඩි ප්‍රශ්න ඇතින ෆොට ගහල තියනෙ කෙනා ගහල තියන්නේ ඇංගල් එක පොඩ ප්‍රශ්න අවුල් මයි කකුලක් ලොකුවට පේනවා මෙතන කකුල් ලොකුවට පේෙනවාන ගොඩක් හැතයි ෆෝටෝක් ගහපු කෙනගේ ඇංගල් එක මම ඉන්න ඇංගල් එක මොකර ප්‍රශ්නයක් ඇත්ති මම ඒකට තවයි මේක ඔප්ෂන් ඇතියනවා මෙන්න මේ ජෝමිට්‍රිකින් ඔප්ෂන් එක මේක ප්‍රිමියම් වර්ෂන් එක මිතර ගන්න පුළුව දැම් මේක ප්‍රිමියම් කරන්න දවසර හත්සේ ප මසර හත්සේ පනා ගන්න ගවන්න ඒක තේරුමක් නෑ ක්‍රැක්කර පෝෂන් එකක් මේ ගූගල් එක ඇති ඒ ගන්නත් අමාරු ගත්තත් මේ ඇඩෝබේ කවන්්ට එකල් ලොක්කුණ හම් පසේ ආය නැති වෙනවා එතකොට ඒකට මම කියන්න හොඳම ක්‍රමය ම මේක කෙලීම ෂයා කරනවා ස්නැප් සීට් කියන ඇප් එකට ඇඩ් කරනවා තුර මේක මුලින්ම කලා බැලසින් ඒවා මේවා අපි තේරුමන්න අපි කර ලිවරයි මම යනවා මේක මෙන්න මේක ප්‍රස්පෙක්ටව් මෙන්න මේ දෙවැනි පේලිය තුන්යට දිනකට යනවා ඉහම් පස්සේ මට පුළුවන් උඩ පහ මේක පල්ලට ගොත්තය මේ පේනවන ඔොටෝ එක ඇදෙනවා තකොට ඔටෝමය හදාගන්නවා අර වැඩි වුණ කොටස හදාගන්නවා ගාන්ට ඕනු විදිහට තකොට මම මේ කකුල ලොකෝට තිබ්බ එක හරිට ඇජෙස් වෙනක මං එහා මෙහා කරලා මට එක හදාගන්න පුළුවන් ගාන්ට හදාගත්ත කැමති නම් කරවන්න මේ පොට කරවන්න පුළුව කැමති විදිට මේ හදාගන්න පුළුව ඔට්ටෝ ඇජෙස් කරගන්නවා වැඩි වෙන කොටස ඉස මේක තව කරකවන්න පුළුවන් පොට කැමති කැමති විදිට ඇජෙස් කරගන්න පුළුවන් පස්සේ ස්කේල් ගත්තය හදාගන්න ඔටෝම ආය දයනවා මේ එක පැත්තක් විතරක්ම කරක වන්න වගේ ෆොටෝක පැත්තෙන් වයි හර දෙනවන ොට කෙලින් කරගන්න පුලා මෙහෙම තිබ්බන ෆොට එක ම පැත්තෙන් හර තිබ්බන ගාන්ට ඇජස් කල්ල ෆොට එක කෙලින් කරගන්න පුළු මංගන්ට හදාගන්න මට ඕන විදිහට ගාන්ට වගේ තිබ්බන හරණ ඊට පස්සේ මේ ස්මාට් එක තම දාදී නැබ නත්තම් වයිට් කරුත්තේ මටි වයිට් වෙන බ්ලක්කරුත් ලක්න අර වැඩිුණු කෑ ඔයිදියට අපිට ෆොටෝ එක් ගාන්ට ඇජෙස් කරලා යල පෙන විදිට හදාගන්න පුළුව මේ ඊට පස්සේ මම තවත් දෙයක් කියල දෙන්නම යන්නේ දැම් මම මේ ගත්ත ෆොටෝ මේකත් මගේ යාලුවක ෆොට් ගත්ත එක මේ ෆොටෙක් ගමුකු මේ මම දැම කොළ පාට ගතිය වැඩි මංහිද ඔටෝ ඉස්සල්ලා මේක කල සදල කොළ පාට පුොඩ්ඩක් වැඩි කරම් ගොඩ ලස්සනයින් කොට එක කල සඩියද්දි ගොඩක් වැඩි කරන්න බදු කැතයි වගේ දොට ජෙස් කරගන්න කැමතිම තිදිහට කල ස්ටික ටස නිල් පාට පොඩ්ඩම් මඩි කරගන්න සිටේෂන් වලින් ජවස්සේ පොඩ්ඩක් සුදු කරමුණ දැම් බොඩි ප්‍රශ්නයක් තියෙනවා තම කටි කමදිරි කරගන්න පුළුව මම අෆ්ලි කර වැඩේ මෙන්න මේ දුර දෙන්නෙක් ඉන්න පේනවානේ එ දෙන්න ඉදදි ෆොට්ව එක පොඩ්ඩක් කැතයි වගේ පොඩිට හිටියට තිෙනන පොඩිට හිටියට ලොකොටින්ඩක් පුළුව මේ ෆොටුව එකට බාධාවක් කලා තිනවා මට පුළුවන් එ දෙන්න කපලා අයින් කරන්න මේ මේ නුත් මේ අප පුළුවන් ඒත් ඒකත් අරවාගේම තම ප්‍රිමියම් එක ගන්නුවන් ප්‍රිමියම් වශයෙන් එක අප්ඩේට් කරන්නුවන් සල්ලිගන්නවන් මං ඒකට මේකත් ස්නැප් සීට් කියන ඇප් එකට ෂයා කරන ස්නැප් ෂීට් එකට ගිහිල්ලා මේක තියෙනවා හියලි මෙතින් තුන්වෙනි පේලිය තුන්වෙනිට තියෙන එක මං ඒකට යන ගිහිල්ලා මම අර දෙන්න ගාවට සූම් කරලා එ දෙන්න මේ මුඩින් අඳිනෝ
නොනේ නැති වෙලාම ගියා දෙන්න විදිහට ඔටෝ ඇප් එක විසි එතෙන්ට ගැලපෙන්ට ෆොටෝ එකක් ගෙන ෆොටෝයින් කපලා කෑල්ලක් ගන්න ති ඒ විදිහට ඕනෙම දෙයක් දෙඟ බලොත්හෙම එතන ඇත බෙන්චක්ව එකත්තිෙනනේ බල මේකත් අයින් කරන්න පුළුවන් වෙද කියලා එකයින් කරන්න පුළුවන් වගේ ඇමතන කැට්ටියක් ඉන්න අය ගන අයි එක සිකදිරයින් වනේද ගොඩක් පොඩි හින්ද ගමාරු කරන්න දිහට අපිට ඔවුන් නැති කොටස් කපල අයින් කරන්න පුළුවන් එතකොට යා මේ ඇප් එක විසි ඔටෝ ගාන්ට ඇජස් කරල දෙනවා එතෙන්ට එන්න ඕන තිව එතකොට ෆොටෝ එක තමන් විතරක් පේන් හදාගන්න පුළුවන් කලස් බලස් කරල ලස්සන්ට ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන් ෆොටෝ අද දෙයක්ත්තනම් කියලා මහිතන ගැන ගොඩක් දැන් ෆොටෝ එඩිටින් ගැන ලොකු දෙන්න මටත් නෑ එමට සාමාන්‍යෙන් සුදු කැනතාමන්න පොටෝ එකක් ඇමකටය බියටි කෑම් එක කැම් යුස් කල්ලා පොටෝස් ගහන්න ඇති වුණට පොඩක් කලස් චේන්ස් කරගෙන පොට කෙඩිට් කරගෙන හැටි ලොකු අවබෝධයක් අද ලැබුණා කියලා මහිතනවා එතකොට අද වීඩියෝ එකත් හොඳයි නම් ලයික් කරන්න ෂයා කරන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අනිත් කටිල කියන යාළුවන්ටත් කියන්න ෂයා කරන්න ඉස්සරහට තව ගොඩක් වීඩියෝස් දාන්න ඉඳින්න ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් එකක් නේද යටත් තියෙන බෙල් බටන් එක ක්ලික් කරන්න එතකොට මම වීඩියෝ අප්ලෝඩ් කරගුවාම ආට නොටිෆිකේෂන් එකේ දොරවට වීඩියෝ එක ඉක්මනට බලන්න ඕනේ